Hi, Bowen. Hi, Bowen teacher. Hi, Bowen teacher. Hi, Bowen teacher. Matruka liya ganu ko? Teacher, mukadde karan ki teacher. Matruka liya ganu ki abhi? हरी इतकोट आपे अपी नमे दा हतर तरंग परावर्तने हा वर्तने कथा कर करीने एक यटते अपी तल दर्पण कथा करा दैन अद मे तल दर्पण भाविता करला हदन उपकरण तमाई मे कथा करा इतकोट मेन्न मेहेम तल दर्पण कैली तुला समपाद त्रिकोण मेहमतीयलाकला मेहम हदा कन्नाड़ी के लिए तुनाक मेहमती है मेहम हदा का ते करता है मैं बाला ने मेरा वायरिंग टेप का कोतरा तीन कालू वायरिंग टेप का मैं मेहम मेहम हदा की टेप इधर मेकर किया ने बहुरू पे एक शेय किया इधर मेक है तो एक मनोहरी दाला है मैं तो ना मैं वे लंच शीट का दाला थी मेक है तो एक मनोहरी मेहम दाल मुगला अच्छे दाल तीर मेम प्रतिबिंब गणना मदटी अरटी को लसन एवट दम मेक लसन तीन दर्शन पेर ये उपकरण की बहुरूपेक्ष बहुरूपेक्ष मे मम्मी इंग्लिश नमल हिंदी वरी ऐतकोट मेक बहुपेक्ष मेके बल दीन चुटा कथ उसमी बल्ल दीन रुअंत सकल दिमाज दीन गायश बशे नौशद शाशिनी चालनी निदेश हाई इतना मेके बल दीयन दल दीन मट की मेक दीन प्रयोजन कभी क्या बल दीन का प्रयोजन बल दीन के प्रयोजन बबसा प्रयोजन का बलवनी ये मेरे मुका प्रयोजन मेकोदा किसी बेरा मेहता मिनीसुंट की सीम वेड़कनेलिए पुटे ना मेक मेक बारे करको करको इतना मेके प्रयोजन अत प्रयोजन हेमिक की मानसिक सूय मानसिक सूय हेमन अभी मेकड़ी विनोदात्मक उपकरण या मेके विनाकनेता मत विवेक इन विलावक मे मेक मेम करको करको मेके बल बल इटी विना पदा मेकिन एनिसा बहुरूपेक्ष विनोदात्मक उपकरण प्रयोजन थिंग मानसिक सूय प्रयोजन अर्थमने इतना विनोदात्मक उपकरण अर्थंगे मातृकाव लिया तीन मातृकाव लिया मे ओके समपाद त्रिकोण या समपाद पाद तुनम समान इकड़की समपाद पाद तुनम समान कोण समान समान मेहम समण समपाद मे पाद समान इतना मेक मेहमे मेके रिधि का तपिल अब मेहमती से मे पेदी
මේම රිදී ගන්න. දැන් මේක හදව ගන්න ඕන නිසා අපි මේම මේක නම් වයරින් ටේප් වලින් ඔතලා තියෙන මං හදලා තියෙන එක නම් වයරින් ටේප් වලින් ඔතලා තියෙන අර මං ඊශ්‍රායලෙන් ගෙනාවා කියපු එක මේ තියෙන එක නම් සෙලෝ ටේප් එකක් ගහලා ජොයින් කරලා තියෙන මේ සෙලෝ ටේප් එකක් ඒකේ ගහලා තියෙන. එතකොට මම හදපු එකේ මම ගහලා තියෙන වයරින් ටේප් එක මේ ගියවම හොඳයි මේක හා ශක්තිමත් ටිකක්. සෙලෝ ටේප් එකට වඩා මේ වයරින් ටේප් එක ටිකක් ශක්තිමත්. ඒ විදිහට ඩබල් ටේප් තියෙන එකේ ටේප් ජාති තියෙන ටේප් එකක් ගහලා මෙහෙම අපිට හදා ගන්න පුළුවන්. මෙතන මේ දාලා තියෙන ලන්ච් ෂීට් කැල්ලා. ඉරෙන්නේ නැහැ ලේසියකට ලන්ච් ෂීට් කැල්ලා දාලා තියෙන පොලිතින් එකක් දාන්නත් පුළුවන්. එහෙම හදා ගන්න පුළුවන්. මේක බහුරූපීක්ෂේ. එතකොට අපි යටින් ලියන්නේ මොකද්ද මේක? විනෝදාත්මක උපකරණේ කි. මේක විනෝදාත්මක උපකරණයක වෙන මේකෙන් ඇති වැඩක් නැහැ. විනෝදාත්මක උපකරණේ. විනෝදාත්මක උපකරණේ කි කියලා ලියන්න. එතනින් අපි යනවා ඊළඟ උපකරණයට. ඒක දෙවෙනි එක පරීක්ෂය. මාතෘකාව ලියාගමු පරීක්ෂය. එතකොට දැන් මේ පරීක්ෂය කියන එක මේකේ තියෙන්නේ තල දර්පණ මේක නම් ගොඩක් ප්‍රයෝජනවත්. රුවන්ත කිව්වා මේ බංකර් වල ඉඳලා නේ පොළොව යට තියෙන බංකර් වල ඉඳලා උඩ බලන්න පුළුවන් කිව්වා. මත් බතු පිට සිද්ධ වෙන දේවල්. එහෙම නැත්නම් සබ්මරීන් වල යන ගම වතුර මට්ටමේ උඩ මූදු මට්ටමේ උඩ සිද්ධ වෙන දේවල්. වතුර මට්ටමේ සිද්ධ වෙන දේවල් බලා ගන්න පුළුවන්. මම මාතෘකාව ලියාගෙන මට මේක බයිඩ ගන්න මෙතන පරීක්ෂය. එතකොට දැන් මම මේ නිකන් මුහුදු මට්ටම ඇන්නේ. දැන් මේකේ මොකක් හරි කිව්ව අනවසරයෙන් හටට ඇතුල් වෙන බෝට්ටුවක්. දැන් මේ බලන්න සබ්මරීන්. ඔයගොල්ලන්ගේ කවුරු හරි නේවි එකේ ඉන්නවා නම් ඒගොල්ලන්ගේ අහන්න සබ්මරීන් එක මේ සබ්මරීන් එක ගැනයි මේ උපකරණය ගැනයි. එතකොට මේ මං ඇන්නේ මේ ඔය පරීක්ෂය කියන උපකරණය. නිල් පාටින් ඇඳලා තියෙන්නේ වතුර මට්ටම. දැන් මේකේ කණ්ණාඩි කොහෙද තියෙන්නේ තල දර්පණ? එහෙනම් මෙතන කණ්ණාඩියක් දාලා තියෙනවා ඒක රිදී ගාලා තියෙන මේ පැත්තෙ. ඒ කියන්නේ මේ මෙහෙම තියලා තියෙනවා. ඊට පස්සේ තව කණ්ණාඩියක් තියලා තියෙනවා මෙන්න මෙතන මෙහෙම. මේ අතට තියලා තියෙනවා. මෙතන ඒක ලකුණු කරොත් මෙන්න මෙහෙම එන. ඕක තමයි පරීක්ෂයේ තියෙන මූලධර්ම. දැන් එළිය මේ මූදු මට්ටමෙන් උඩ මොකක් හරි අපි කියමු බෝට්ටුවක් ඈ පක්කාරි ඒ වගේ වතුරේ යන වස්තුවක් තියෙනවා. හමුනා රොගත් එකක්. දැන් මොකද වෙන්නේ මේගොල්ලන්ට පුළුවන් මේක මෙතනින් ආලෝක කිරණයක් එනවා. ඇවිල්ලා මේ කණ්ණාඩිය වැදිලා. පතර කිරණේ සමානයි පරාවර්තන පතර කෝණේ සමානයි පරාවර්තන කෝණය කියලා ඕම් පරාවර්තන.
ඊළඟට මෙතනම පදන කෝණය සමානයි පරාවර්තන කෝණය කියලා. මෙතන නොත් ඇදිලා යනවා. දැන් මෙතන තියෙන්නේ මෙතන ඉඳන් තමයි නිරීක්ෂකයා. මෙයා මෙතන ඉඳලා තමයි බලන්නේ මේ යාගේ ඇහැ. ප්‍රශ්න පත්‍ර වල මේ විදිහට අඳින්නේ ඇහැ. දැන් මෙයාට පේනවා. ඉන්න මොකද්ද බෝට්ටුවක් ඇවිල්ලා? අපේ මොහොදු මට්ටමට මොකද්ද බෝට්ටුවක් ඇවිල්ලා? අපි දන්නේ නැති එකක්. එතකොට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඒක නිරීක්ෂණය කරලා ඒකට කරන්නේ මොකද්ද? ඉතින් බලනකොට අපේ දීවරේගේ එකක් නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට වෙන මොකක් හරි දේශ සීමා ප්‍රශ්නයක් නම් උන්නානේ මොහොදු මං කොල්ලකාරයෝ ඉන්නවා. ඒ වගේ මොකක් හරි නම් ඉතින් මේක අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම හෝ තීරණය කරන්න පුළුවන්. එතකොට මේ විදිහම තමයි පුරවන්ත කිව්වේ බංකරේ කියනවා. පොළොව යට බංකරේ තියෙන්නේ. එතකොට පේන්නේ නැහැ කාටවත් උඩ ත්‍ස්තවාදී මේ වගේ මොනවද එනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ උපකරණය නම් ඉතා ප්‍රයෝජනවත්. මේකේ නම පරීක්ෂය. පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්න. පරීක්ෂය. හඳ ගන්න ආලෝකින අදිනුල් තියලා අඳින්න ඕනේ. හඳ ගන්න පරීක්ෂය. මුහුද යට ඉඳලා එමු නැත්නම් ජලයේ යට ඉඳලා ගොඩ බිම යට ඉඳලා උඩ බලා ගන්න ක්‍රමයක් තමයි තියෙන්නේ. හයිඩ පහක් තියලා හැමෝම ඔන් වෙන්න ඕනේ නැත්නම් ගැටු සාගතයි. ඊට පස්සේ කියන්නේ ආ තේරෙන්නේ නැතුව යනවා. පාඩමක මුල ටික තමයි ඉතාල වැඩගත්. එතකොට තමයි ඒකට අනුගත වෙන්නේ. මගින් සම්බන්ධ වුණාම තේරෙන්නේ මොනවද කිව්වේ කියලා. එහෙම එකක් තියෙනවා. ඒ නිසා හයට පහක් කියලා හැමෝම ඔන් වෙන්න ඕනේ. මේසි දැන් ලබන අවුරුද්දේ 10. ලබන අවුරුද්දේ මේ අවුරුද්දේම 10. දැන් හරිනම් 10 පළවෙනි පාඩ උගන්වන්න ඕනේ. මේ මොකද කියන්නේ අපි 10ක් පටන් ගමුද ඔහොමම? ආඩිට පටන් ගමු. अवसान वार विभाग मार्तु मास प्रश्न दूर वार विभाग अभी कवर कर अप्रैल पटांग प्रधान कारण दहाँ प्रश्न प्रश्न ओले वो दहा एक दवास बदादा योनी නමේ කරන ගමන් 10 පටන් ගත්තා නම් අපිට හරි වාසි පොත්ක් ගාල ඉවර කරගත්තේ. දැන් වෙන ගමන් 10 අතර පටන් ගන්නේ නොවැම්බර් වල. 9 වාරි භාග තියපු ගමන් 10 පටන් ගන්න. දැන් මාසයක් පරක් වෙලා.
मैं पाठन देखा इवरकर इवरकर दाई पद अरी मार इवरकर विसी मार इतर उगा दाई पद बृहस्पति बृहस्पति मैं पैर हतरक करो देख दी कितने हैं नंबर दादा हाँ टीचर पैर टीचर मर दहेज बंदी मर दहेज आधे दहेज रह दहेज और टीचर ये वो बोल रह दहेज रहती है ना कल माँगे हुआ तो मैं बैग ही आने नहीं दे ये ना कभी ना रह दहेज मैंने बात मैं वो कहते क्या नहीं है ना बता दो पाया हाथ रख कर मुझे हाँ टीचर मुकद्दर रुका था हाँ टीचर टीचर मैंने बांधी नहीं मैं दहाई डर मालो दहाई डर नहीं माँगा था तीव्र करना आ बोलो आंटी टीचर माँग किया नहीं बता दा तूने टप टांगा रखी ना आठ तीव्र मटे बह है आ है मगर उन्हें मालो बैठी चल पटा की मेल में कटे मौके मैं बता दा हाथर एक पटांग करा नाटकी वर्क करो पैर हाथर है हाँ डीजे बैठी हाथर पांती थी ना बैठी चे हाथर एक बार पांती है दे गनम पांती गनम पांती है डीजे ये गनम पांती दे वो निवरण किए ना हाँ ये तो डीजे देंगी ही लाओ पहाड़ हाथरीस पहाड़ी इधर पहाई हाथर इस पड़े ना इतनी मगे लाव है नहीं ने हाँ है ना एक ना खाता ना वो निकालेंगे मुने एक ने देख बृहस्पति इंदा बैठे बृहस्पति इंदा बोलूँगा बृहस्पति इंदा हाथर हाय बृहस्पति इंदा बोलूँ ठीक है बृहस्पति इंदा बैठी है तो उस सर ये रुवान तो कोटो माता उसने रुवान तो दावा साथ रुवान बृहस्पति हतर बैरिया बृहस्पति बृहस्पति ඊට අමතරව තමයි මේ රින්ග වන්න හදන්නේ. ඊ වෙනදි චාටට පටන් ගමු. 8:10 කරමු. ඔව් ටීචර්. 8:10. බදාදා මේ මෙහෙම කරමුද? බදාදා 6 ඉඳලා 10 වෙනකම්. හා ටීචර්. දැන් ඒක බැරිය 1000. හේමිකයි මනෝ ඉතින් ඔක් කරන්නේ. හේමික විතරයි 1000. හේමික හේමික විතරයි 1000. हारे बदा दा रुवा दाता उसे रों मांगा हाँ ने बदा दा हायर पटांगरा रहा दा हायर वर कराने दिखेगा
हाँ टीचर नमः पैदे का करना दहाई पैदे का करना हाँ टीचर समाए ने मटमें दहाई ने मटवेर दूना मैं आड़े टीएन टीचर टीचर सेंसर आते बेरी दे सेंसर आते बोलवा गिये तो बोलवा नहीं सेंसर आते बेरी टीचर मेरे में पास नहीं इधर मेरे में काटती है सेंसर आते नामे एट बोलवा टीचर रे नामे एट ओ टीचर टीचर अंगारुआ दाटा दा है यहाँ पे अंगारुआ दाटा दा है मुकुट क्या है बोलवा टीचर अबे मादे मैडम शकल दिवांजन आता हूँ सोमा कॉलोन नर्वी ऐ शकल लेके बनास कर गाने भाई दे नाम पांती एक मैडम हरे ये देंग अपने हाथरा हाय ने बैठी अकाले नास्ती ना प्रिसेय हैं ने एक कमाने में दाह इस दिन करने ने देंग हाथरा हाँ तू ना पाह बैठी हुआ ने कदा उसाक पर ये तो कर आप ये है ना यां को हाय आट साधुदा हाय आट සඳුදා අට දහය සඳුදා අට දහය අඟහරුවාද අට දහය බැරි අය අඟහරුවාද අට දහය තුන්දෙනෙක් ඉන්නවා දෙන්න තුන්දෙනා බදාද අට දහය බෑ කිව්වා බ්‍රහස්පතින්ද අට දහය शुक्रवार दाट दहाय शनिवार दाट दहाय ये कतागल वेदन ने मन वेने का कता करू पांदर दागम के लीजे पांदर की है तू बेटा हतर एक प्रायोगिक नया हालो पांदर ओगला ना निंदिया ना ओगला में उगाने को टांडी जागा ना काटती पांदर हाथरा निंदिया इना हरी दहाया गिया बराबर बाहने बिजल उन्ने हरी कहूँ मैं बैंग वही पांती छुट्टा बिना स्कर इतना कोना अंतिम आता उस समय देन्ने कता इस्वे अंगारुआ दा आटा दहाय टे देन्निक शकील दिमांजलाय मैं अंगहरुवाद तमाई दें अपिट अवमय तीयेन्ने अहगन्नको अंगहरुवाद अटे इंदला दहाय वेनेका शकील अंगहरुवाद नमेट दागन्न नमे 11 औ टीच अंगहरुवाद नमे इंदला 11 वेनेका बह टीच शकील शकील है ना मैडम पैर बागे कितने ना किधर है दी पैर बागिया एक पुरी शेप का दागने बैठी शकील है ए टीचे पांती लम्हा को डकीने पांती है दर ओ मैडम मेरे को सीखा ना कितने इन्हें पांती ऑनलाइन ने काटने मैडम होल का इतनी में तातर गेन उड़ा कर लगे थे टेक करने नहीं गये प्रवाहन पास का मत तीनों ना वायर देते हैं किधर टक गए नहीं
शकिल शकिल रात्रि विरोधे पानी हरी हम पटांग दहाये एक पोत पटांगा पलवे पाठमती जीवे रसायन दहाय पोत हमुन्ने दहाय पोत होगा दी मारत वार विभाग तीयल तमा दी अब संहरी पोत बेदल तीयागण संहरी पोत बेदल अम्मा तीयागण मे इतकोटे दहाये एक पोत दहाय एक पोत होगा अहलिंग पहलिंग होयागण पुलवा पहाक लमाइला दहापत तीयन ओलेवलिए लमाइला दहापत तीयन दिन अयल अक्ला दहापत तीयन एंड चुटाला डोड दी दें अपने पलवे पाड़ी मंग दी पलवे पाड़ी दाम प्रश्न विसंधुनाट अंगहरवाद अटाई अभी करो अंगहरवाद ऐना लिया पाड़े तलदारपण मम रही तलदारपण मे तलदारपण मे रही तलदारपण मैंने तलदारपण तलदारपण देखा दालती है इतकोट पुलवा मोद मटमे हो मे लोक गंगा वाली लोक गंगा वाली नव्यान ये वगे वगे बोलवा कोमारी सब मेरी बोले सह पोलो याटाइंदा बंकर धरवा पोलो उठ निरीक्षण करें पुल मिगता प्रयोजन उपकरण नेवीला इन्ना मे उपकरण मे उपकरण बल लिंदा वाक्य मेकर बंकर हो बंकर हो बंकरवादी बंकर बंकर समुदाय बंकर एक हो सब मेरी ने एक सीट है पीटर से बैली मटे पीटर तो बैली मटे मतलब तम पीटर का निरीक्षण है केरी मटे परीक्षे जो दादा
දැන් අපි තල දර්පණ කතා කරේ එහෙම නැත්නම් කණ්ණාඩි මම ඕගොල්ලන්ට පොඩි පරීක්ෂණයක් කියන්නම් ඒක ඕගොල්ලන්ගේ පොතේ නෑ ඒ වුණාට මේ හරි ලස්සන පරීක්ෂණයක් කරලා බලන්න මේව කණ්ණාඩි කෑලි දෙකක් ගන්න හරි කණ්ණාඩි කෑලි දෙකක් අරන් මේ නෑ මෙපේනේ ඔයගොල්ලන් අල්ලයි ඉස්සේ මේ මෙහෙම අංශක 90ට තියන්න පුළුවන් මෙහෙම අංශක 90ට තියලා අපි මෙන්න මෙතන මොකක් හරි වස්තුවක් තියෙන මේ අංශක 90ේ මැද්දට අංශක 90 අඳින්නේ පොතේ හරි දැන් බලන්න ප්‍රතිබිම්බ කීයක් පේනවද කියලා කීයක් පේනවද හතරක් ප්‍රතිබිම්බ කීයක් පේනවද හතරක් ඔබලා මේ මහදන මුත්ත ගණන් කරේ මායි 1 2 3 කියලා අන්න ඒ වගේ ගණන් කරා. නා. 3යි 1ක් වස්තුවනේ. ඊවනේ මහදන මුත්ත ගණන් කරේ මායි 1 2 3 කියලා. එතන මේ එකක් වස්තුව. අතන ප්‍රතිබිම්බ 3යි. මේ බලන්න මම මේකේ කෝණේ අඩු කරනකොට පේනවද මන්ද? මේ කෝණේ අඩු කරනකොට ප්‍රතිබිම්බ ගාන මොකද වෙන්නේ? වැඩි. ප්‍රතිබිම්බ ගාන වැඩි වෙනවා. ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ කෝණ ටික පොතේ ඇඳලා මෙන්න මේ කෝණ ටික මම මේ නිකන් හෝම්වර්ක් එකක් දෙන්නේ මේක ඔයගොල්ලන්ට පොතේ නැහැ මම මේ දෙන්නේ නිකන් ඔයගොල්ලන්ට ඉන්න ගමන් කරන්න පරීක්ෂණයක් අපි අඳිනවා 90 පොඩි කගේ ගිනලයන් 45 90 75 ඔය විදිහට මේ අපිට තව එකක් ගම් 30 මේ ටික පොතේ ඇඳලා මෙහෙම පොතේ අඳින්න පුළුවන් 30 ඔය වගේ කෝණයක් නැන්නේ සතහම් පොතේ මේක ඇඳලා කෝණ මැඩලා අඳින්න ඕනේ හැබැයි ඊට පස්සේ මෙන්න මේම කණ්ණාඩි දෙක තියලා මෙතන මොකක් හරි වස්තුවක් තියෙන පොතේ මෙහෙම නැන්නේ මේ වස්තුවක් තියෙන වස්තුවක් තියලා ප්‍රතිබිම්බ ගන්න බලන්න මේ කීයද හැදෙන ප්‍රතිබිම්බ ගන්න කියලා මේක 60 ගන්න. ඒක ප්‍රතිබිම්බ කෑලි නැතු වෙනවා ඒක. ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද කියලා බලන්න. හරි? ඊළඟට අවසානයේට මේ කණ්ණාඩි කෑලි දෙක මෙන්න මෙහෙම තියන්න. එකිනෙකට සමාන්තරව මේ. එකිනෙකට සමාන්තරව මෙහෙම තියලා එකිනෙකට සමාන්තරව තියලා මේ මැද්දෙන් වස්තුවක් තියලා විශේෂයෙන් ඉටිපන්දම පත්තු කරලා තියන්න ඔය ලස්සන දර්ශනයක් බලාගත්තේ මේ ප්‍රතිබිම්බ දෙක මේ කණ්ණාඩි දෙක මෙහෙම සමාන්තරව තියලා මේ කමාරි තනියෙන් අල්ලන්න මේ ප්‍රතිබිම්බ දෙක මෙහෙම සමාන්තරව තියලා ඒ මැද්ද තියන්න ඉටිපන්දම පත්තු කරමු හරි මේ දර්පණ දෙක මෙහෙම තියලා අඩියක් විතර දුරින් තියන්න තව කොහොමද බලන්න බැ අඩියක් විතර දුරින් මෙහෙම දර්පණ දෙක තියලා කියන්නේ ඉතින් අල්ල ගන්න වෙනවා ස්ටෑන්ඩ් නැහැනේ මොකක් හරි ක්‍රමයකට ඒක හේතු කරගන්න. ඉටිපන්දම පත්තු කරන්න මේක මැද්දේ. ඉටිපන්දම මැද්දෙන් පත්තු කළා මෙන්න මෙච්චරක් විතර දුරයි. අපිට මෙහෙම ඔළුව දාලා බලන්න පුළුවන් වෙන තරම් දුරයි. මේ දර්පණ දෙක හයි කරන්න. හයි කරන්න එක නා දාතින් අල්ලගන්න එක පොත් ටිකක් දිහා හඳවන්න. කොහොමුණක් කමන්නේ මේක සිරස්ස මෙහෙම තියන්න ඕන. එකිනෙකට සමාන්තරව. තියලා ඉවරලා මේ ඔළුව දාලා බලන්න. ඉටිපන්දමේ ප්‍රතිබිම්බ කීයක් පේනවද කියලා මේ පැත්තට බලන්න. ප්‍රතිබිම්බ කීයක් පේනවද කියලා මට බලලා ඊළඟ දවසේ ගණන් කරලා කියන්න ඈ හරි එතකොට හෝම්වර්ක් දුන්නා මේක ලියා ගන්න කොන ටික 30 45 60 90 කොන වලින් කොන ඇඳලා පොතේ ඒ කොන ඉරි දෙක උඩ කණ්ණාඩි කෑල්ල තියලා කණ්ණාඩි කෑල්ල දෙකක් කොන දෙකක් තියලා මේක නිරීක්ෂණය කරන්න ඒ කිය අවසානයේ සමාන්තරව තියලා එකකට ඕගොල්ලන්ට කණ්ණාඩි බේස් ගන්න පුළුවන් සමාන්තරව තියෙන එකට සමාන්තරව තියෙන එකට එකක් gedara කොහොම කණ්ණාඩිය මොකක් හරි දිනන කණ්ණාඩි මේසෙත් ගන්න කණ්ණාඩි මේසෙම උඩ මොකක් හරි තියලා ඉටිපන්දම ගහලා අනික් කණ්ණාඩි කැල මෙහෙම තියලා කණ්ණාඩි මේසෙන් ඉටිපන්දම් කීයක් පේනවද කියලා බලන්න කොහොම ගණන් කරන්න ගණන් කරලා බලන්න කීයක් පේනවද කියලා ඊළඟ දවසේ මම අහන්න ඕක කීයක්ද පේන්නේ කියලා එතකොට ඒක මේ නිකන් ඕගොල්ලන්ට විනෝදයට කරන්න පරීක්ෂණයක් කිව්වේ මේ කණ්ණාඩි කෑලි කොහෙන්ද ගන්න? වීදුරු කපන කඩවලින්. ඔව් වීදුරු කපන කඩවලින් මම ළඟ මේ කෑලි
හැටක් විතර 62 65ක් විතර තියෙනවා වීදුරු කපන කඩේකින් කිව්වහම මේවා ඒගොල්ලෝ අහක යන කෑලි එක එක සයිස් එකට පටි කපලා අපිට ඉල්ල ගන්න පුළුවන් අපි කියන සයිස් එකට නම් කපලා දෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ ඉතුරු වෙලා තියෙන අහක යන කණ්ණාඩි කෑලි මේ විදිහට අපිට කපලා ඉල්ල ගන්න පුළුවන් කීයක් හරි පොඩි ගාණක් ගන්න ඒකදු ඒක එහෙමමනේ ඉතින් ඒ විදිහට අපිට ඒවම मातृकावलिया मातृकाव वर्तने आलोक वर्तने मातृकावलिया को आलोक वर्तने आलोकना लाइट refraction කියන්නේ වර්තනය වෙනවා මේ ඉංග්‍රීසි මීඩියම් අය ඉන්නෝ ඒකයි මම මේ ඉංග්‍රීසි වචන ටික දෙන්නේ දැන් හුඟක් ඉංග්‍රීසි මීඩියම් අය කරන අය සිංහල පන්ති වලට එනවා ඊට පස්සේ පුළුවන් ඉංග්‍රීසියෙන් ගන්නකොට ලේසියෙන් අල්ලගන්න ඉංග්‍රීසියෙන් පැහැදිලි කරනකොට තේරෙන අඩුවෙනේ මොකද ඕනෑම කෙනෙකුට හොඳට පැහැදිලි වෙන්නේ මව් භාෂාවෙන් ඉගැන්වුවා ඉංග්‍රීසියෙන් කියා දෙනකොට තේරෙන්නේ නැතුව යනවා මේ මොකද්ද කියන්නේ කියලා ඒ නිසා इंग्लिश मीडियम आयो ऐसी इन लोग क्लास वर्ल्ड है ना उसी में दाई नहीं देंगे तो अपना मात्रु का वर्ड याद कर वार्तने की ने कम मेक आता कर तो गोगल लाने क्यों हुआ मैं भी दूर वक़्ते वातुरो दाला पेंसिल आप दाग ने पांती ये टा आरागे ने ऐन्ना किया तो मैं वार्तने की ने किसी लोग बालों मुकादमे आलोक दर्पण पतन को सामने कलावर्तन को पतन को सामान परावर्तन को ඊළඟට අභිලම්භයත් අභිලම්භයත් මොකද්ද පරාවර්තන නියම දෙක කියන්නේ අභිලම්භයත් පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකම තලයකට පතන කෝණයත් පරාවර්තන කෝණයත් හේමික පතන කෝණයක් පරාවර්තන කෝණයක් අභිලම්භයත් එකම තලයක තියෙනවා එහෙමද ලියාගෙන තියෙන්නේ එහෙමද ලියාගෙන තියෙන්නේ හේමික ලියා කියන්න බලන්න පතන පරාවර්තන නියම දෙක පතන කිරණයත් අභිලම්භයත් පරාවර්තන කිරණයත් එකම තලයක පිහිටයි හා කෝණය නෙවෙයි කිරණයයි පතන කිරණයත් පරාවර්තන කිරණයත් අභිලම්භයත් එකම තලයක පිහිටයි अभिलंब
अभिलंबे अभिलंबे क्या नॉर्मल लाइन के अभिलंबे पतन किरण या परावर्तन किरण या अभिलंबे या एकम तल एक पीठ है तल आप क्यों सिरास तल तीन और तिरास तल तीन वे ना ओड़े में तल एक एक तल ये मत तमाई पीठ है ये तो मेकिंग आलोक है मम मेक ने गहुओ की ये तो आते हैं आप ऐतरा ओ भी की ये तो आते हैं आप ऐतरे इवन नहीं ना ये वो कोई नहीं मेरे को इन्हें ये ना अर रिदी हीरा इंदा रिदी हीरा इंदा इन्हें मामे की ये रात इन्हें आगे लपेट दूँ की ये रात इन्हें आगे लपेट ना नहीं बने तो जाने में तो मैं हर ये रात मैं उड़ गया था इन्हें ये तो कोटा में हीरी चीन ना इन्हें हीरो तेरा इधर मांगी वाले हीरी ना मेरे को परावर्तने දැන් අපේ මාත්‍රිකා පරාවර්තනේ නෙවෙයි. ඒතර පරාවර්තනේ වෙන නිසා කණ්ණාඩි මේසෙ පිටිපස්ස කරවලද නැද්ද? කරවල වෙන්නේ බෑ. ඇයි එළිය යන්නේ නැහැනේ මේක අස්සෙන්. නමුත් මේක ගත්තාම මේ වීදුරු කුට්ටිය මේක ඇතුලේ තියෙන ලස්සන එකක් නෙවෙයි. මට තේන්නේ. නිව්යෝක් සිටි न्यूयॉर्क से दिए ना हमारे लिए मैं बोल रही हूँ कि ना दुनिया भर का आई है मैं कितने ना न्यूयॉर्क सिटी है कि मैं कितना दिला देना यार स्कूल लो देना वीद्रु कुटी प्लेन वीद्रु कुटी ऐसे लोग का कातने मैं कितने तो एक गति ना न्यूयॉर्क सिटी दिए है ये तो ना मैं कट परावर्तने अन्य वगे परावर्तन इतकोट मे वर्तने वर्तने असंग असंग इतकोट असंग तल दर्पण दीदी मे वगे कुटी हर असंग इतना वत बीकर वत बाजन मेकट एलिए मेक असंग मेवो आलोक මෙහෙම ඇහි මට්ටමට උස්සලා මේ මට්ටමට උස්සලා මේ පෙන්සලට මොකද කියන්නේ වෙලා තියෙන බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා පෙන්සලක් හරි පෑනක් හරි දාලා බලන්න අඩි දුරලා හරි මොකක් හරි ඇහි මට්ටම බලන්න ඕනේ හැබැයි මොකද වෙලා තියෙන්නේ මොකදලා නැද්ද පේන හැටි කියන්නේ लोकुएला
या पैंस वातुरे यार तो ये ना पैंसाल कोटे तो विशाल वेला आपे ना ताऊ ये ना मगर पप्पे ने उड़े कर डा पड़ा कैला वेला दिए ना कौते अंदी डाला वेला दिए वातुराई में अरे उड़ा अवकाश है अतर हाँ रे ये तो बाउंड्री है कौते ना तो बाउंड्री है कौते ना तो बाउंड्री है दोस्तों तुम्हारे तो लेकिन पेना मैंने मेत्ता ना मैंने मेत्ता ना යට ජලය උඩ වාතය මේ බවුන්ඩියට අපි නමක් කියනවා මෙන්න මෙතෙන්ට හරියටම මෙන්න මෙතෙන්ට අපි කියනවා අතුරු මුහුණත කියලා මේ අතුරු මුහුණත තියෙන තැනදි පැන්සල මොකක් වෙලාද පේන්නේ එතනින් ලොකු වෙලා එතනින් විශාල වෙලා පේනවා යට පැන්සල් කොටස ඒ වගේ එතනින් මොකක් වෙලාද පේන්නේ කවි विश्वास करना भाजन आप මේ જાතිය භාජන අපි දෙකක් ගන්න. භාජන දෙකක් අරගෙන එක જાතිය විදුරු සෙට් එකේ දෙකක් තියෙන නම් මලව ගත්තර බයින්නේ. තමයි ඉගෙන ගන්න බඩු ගත්තර කවුරුත් බයින්නේ. ඉතින් මේව එක જાතිය භාජන දෙකක් ගන්න. විදුරු නැබැයි ඉතින් අර වැඩි විසිකුත් තරම් නැති විදුරු ගන්න. හරිද මේ නිකන් සාමාන්‍ය විදුරු. එක එක මේ මොස්තර නම් මලන් අඩුය. එතන මේ වතුර දාන්න. වතුර දාලා අපි මේකට දාන කාසි දෙකක්. කාසි දෙකක්. පහ කාසි දෙකක් කි. දාලා දැන් අපි මේ දෙක මේසෙ උඩ තියනවා. එකම ලෙවල් එකන එතකොට මේසෙ උඩ තියන. තියලා මේ දෙක දිහා බලන්න ලංග ලං කරලා තියලා මේ දෙක දිහා බලන්න උඩ ඉඳලා මොකද්ද පේන්නේ කිය. मुखदेट मेन මේ පේනවට වැඩිය ගැඹුරු වැඩි. අපි හැම එකක් ගැනම එහෙම හිතුවනම් හොඳයි. හැම එකක්ම හිතන්න පේනවට වැඩිය ගැඹුරු වැඩි කියලා. විභාගය ගැන විශේෂයෙන්. හරි? එතකොට මෙන්න මෙහෙම පේන්නේ අපිට. අපිට ගැඹුරු අඩු වෙලා පේන්නේ. මේක සත්‍ය වශයෙන්ම මෙන්න මෙච්චර ගැඹුරයි. සත්‍ය වශයෙන්ම මෙච්චර ගැඹුරයි. හැබැයි අපිට පේන්නේ මේ ගැඹුරු उदाहरण टीका लिया मे रूप सदा नींद
प्रश्न अतर मुहन तेरीगे अतर मुहन तेट महत पे बीकर बीकर मे बीकर अंदर बीकर अंदी रूप से लकन को जाले पेनल बला बउंड्री विन सी बउंड्री की अतर मुहन टीचर दवसा आलोक वर्तने आलोक वर्तने वीधुरा कोई दागने की लंकड़ी एक में सैतुरे तीने पेंसिल आप ही बलंगी ने पेंसिले लांकरा दी लोकुए ना माँ मैं अडुए ना विशाल रखते ऐत करा दी ताऊ लोग नहीं ये कराया क्यों भी नहीं मिस है पेंसिल वीडियो आसे हाँ मैं हाँ करा दी बलंग तेरना होता है मैं करना होगा पेंसिल नहीं वैसा देखा कभी भी देखे इधर भी होता है तीन पेंसिल बारे में कैटल आगे पेन आने पावन अभी और सांस सीधी है तमाई कथा कराने अदाई लबड़े साथी है अंगार हुआ था नहीं अंगार हुआ था पिता कथा कराने पावन ही दहाई पोते मैं किया नहीं तो कोटा दोलों से नहीं दहाई कथा कराने उदाहरण उदाहरण जलय सहित बीकर जले सहित बीकर पेंसिल जले हा वाते वेन करण
ජලයහා වාතය වෙන් කරන මොකද ඒකට කියන්නේ නම මම මූණතද අතුරු මූණද ජලයහා වාතය වෙන් කරන අතුරු මූණතේදී परीक्षण क्यों एक कथा कर सामान बाजल देखा कर कैबिनेट के दिए ना वीडियो उसे एक तरह वीडियो देखा खाई अलग ना मेरे का आसिया दान क्यों है कभी जाती है आसिया पाए हर दाय यार किया है दाल में एक तरह बतलो दाम बतलो दाम महाम है मैं कासिया मैं देखा मैं से उड़ती है ला निरीक्षण करा हम मैं वीडियो देखा वापिस दिए ना एक कलाग मैं से उड़ी दिए ला मैं වතුරෙන් වීදුරුව දිහා බලනකොට දෙකම වලන වීදු වතුර නැති එකයි තියෙන එක මේ කාසිය ඉස්සිලා පේන මෙන්න මේ හරිය තියෙනවා වගේ තමයි පේන්නේ ඒකට අපි කියන්නේ මේ පේන එකට කියන්නේ ප්‍රතිබිම්බය පේන එකට කියන්නේ ප්‍රතිබිම්බය हरिदरी सामिंद्या हरिद परीक्षण उदाहरण प्रमाण जलाश अलकट दुलाकट गंगा कट बाहन कल्पना
මුදිර පෑන්නක් තමයි. හැලකට ගඟකට දොලකට බහිනකොට කල්පනා කරන්නේ මේ තියනවට වැඩිය මේක වතුර ගැඹුරින් වැඩි කියලා. වතුර පෙවිලා මට්ටු වෙච්ච අයත් ඇති. ගැඹුරු නෑ කියලා. නේ අපි හිතලා අපි ඇਹੀਂ තීරණය කළා යනවා මෙච්චරයි ගැඹුර. මාමගේ දණිය ගාවට විතර වතුර ඇදි කියලා අන්දර බැලසම් පොරන. මොකද පෙන්නුම් කරනවට වැඩිය ජලාශවල ගැඹුර වැඩි වෙලා පේන. ඒ නිසා තුන දාලා ලියාගමු. ජලාශවල ගැඹුර අඩු වී පෙනීම. ජලාශවල ගැඹුර අඩු වී පෙනීම. ඔයගොල්ලන්ට මේ අත්දැකීමත් ඇති. මේ බලන්න චුට්ටක් බෝඩ් එක දිහා. මේ කාසිය නෙවෙයි මං වදිනවා මෙතන වෙන රටේ කඳි. මේ ජලාශයේ ඉන්න මාළුවෙක්. මේ මාළුව ඕගොල්ලෝ අල්ලනවා. ඉතින් අපි එහෙම කරනවා. ඌ මරන්න නෙවෙයි ඌ අල්ලලා තියාපෝ. प्रतिबिंब මෙතන මේ තියෙන ප්‍රතිබිම්බය තමයි අපි අල්ලන්නේ. ඕත් එහෙම අල්ල. මෙතනම තමයි මාළුවා ඉන්නේ කියලා අල්ලන අල්ලුවට අහුවෙන්නේ. මොකද හේතුව මාළුවා ඉන්නේ ඊට වැඩිය යටින් ඉන්නේ අපි අල්ලන්නේ මාළුවාගේ ප්‍රතිබිම්බය. ඒ නිසා තමයි අපිට ගාන්න මෙහෙම අල්ලලත් මාළුවාව අහුවුනේ නැත්තේ. එතකොට දැන් අපි උදාහරණ කීපයක් ජලාශවල ගැඹුර අඩු වෙලා පේනවා. ඒ නිසා හොඳ කල්පනාවේ ඔය පේනවට වැඩිය ජලාශ ගැඹුරයි පේනවට වැඩිය හැමදේම ගැඹුරුයි කියලා හිතන්නේ කියලා මම කියුවේ ඒකයි. ජලාශ පේනවට වැඩිය ගැඹුරින් වෙයි. එතකොට දැන් මේ සංසිද්ධි තව ඔයගොල්ලෝ අහලා තියෙක මිරිඟුව කියන. අහලා තියෙන මිරිඟුව. ඔව් මිරිඟුව දැකලා තියෙනවද ඔස්සන්? මිරිඟුව දැකලා තියෙන රුවන්ත ශකිල දිමාන්‍යා ශශි නිමේෂා හිම් විජය සිංහ තිසාරි අනිත් අය දැකලා නැහැ. මිරිඟුව මිරිඟුව මෙහෙමයි. මිරිඟුව මේ දැන් අපි හයිවේ තියෙනවානේ. හයිවේ එකේ නම් හරියට පේන වාහනයක ඉස්සරහා අපි යනවා නම් අවුව තියෙන වෙලාවක හයිවේ කරා වතුර ගලාගෙන යනවා වගේ පේනවනේ. ළඟට යනකොට වතුර නැහැ. අන්න ඒක තමයි මිරිඟුව. වතුර තියනවා කියලා පේනවා. මේ හොඳටම වන්නම් දැක්කේ හයිවේ එකේ තමයි. මේ පේනවා වතුර ගලාගෙන යන වගේ හයිවේ එකේ පාර මැද්දෙන් එතෙන්ට යනකොට වතුර නෑ. ඒ මිරිඟුව වතුර තියනවා වගේ පේනවා. අන්නේ මිරිඟුව පස්සේ යනවා කියන්නේ කවුද? රැවටිලා. ඔටු. කාන්දර සත්තු. ඕ මෝ කියන්නේ මිරිඟුව පසපස යන මුවා වගේ කියලා හැබැයි කියන්නේ. ඔටුවත් යනවා ඇති මා මිරිඟුව පසපස යන මුවා වගේ කියලා. මොකද මුවාට ගොඩේ වතුර තිබහ වෙලා ඉතින් බට ආන එළියේ ඈත තියෙන වැවක් වගේ එක පතුරු පාරක් තියෙනවා. කෝ ඉතින් අනේ පව් එතෙන්ට යනවා. යනකොට ඊට එහෙයි පේනවා. ඊට පස්සේ එතෙන්ට ගියා ඊට එහෙයි පේනවා. මොහොම ගිහිල්ලා ඉතින් ඌව ඔය විදියට ගියත් නැති මැරලාට එනේ ඈත ඈත යනකොට වතුර නැතු අන්න ඒකට කියන අපි කියන මිරිඟුව පස්සපස යන මුවා වගේ එක රැවටීමක්. රැවටීමක් මිරිඟුව පස්ස යන මුවා කියන්නේ රැවටීමකට වුණාම කියන ඔය මේ ප්‍රකාශනයක්. එතකොට දැන් මේ සංසිද්ධි ටික වෙන ඔය වගේ වැරදිලා පිළිච්ච ඒවා කියන්න තවත් තියනවාද කියන්නේ. ඔය වගේ වැරදිලා වටහාගත්තේ මොලේ මතක් කරගන්න.
පස්සේ කල්පනා කරලා බලන්නකො එතකොට මේ විදිය සංසිද්ධිය ඇති වෙන්නේ වර්තනය කියන වර්තනය නිසා තමයි වෙන්නේ එහෙනම් ලියාගමු ඉහත සඳහන් සංසිද්ධිය ඇතිවන්නේ ඉහත සඳහන් සංසිද්ධිය ඇතිවන්නේ වර්තනය නිසාය ඉහත සඳහන් සංසිද්ධිය ඇතිවන්නේ වර්තනය නිසාය මොකක්ද වර්තනය කියලා කියන්නේ දැන් ඔන්න පෑන මේසෙ උඩින් තියන්නකො වර්තනය කියලා කියන්නේ මේ එක් පාරදෘශ්‍ය මාධ්‍යයක් ඔ එක් පාරදෘශ්‍ය මාධ්‍යයක් තමයි ජලය මේ පාරදෘශ්‍ය මාධ්‍යයක් කියන්නේ විනිවිද පාරදෘශ්‍ය කියන්නේ මොකක්ද පාරභාෂකය කියන්නේ මොකක්ද वाहन पस वीदुरु वाहन पस वीदुरु आलोक्य ඊළඟට ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙන පොඩි කාලේ වාඩි වෙලා ගත්ත බඩගාලා ගත්ත එහෙදි ඒ වගේ ෆොටෝ රාමු කරලා තියෙන වීදු ඡායාරූප රාමු කරන වීදු ඒවා පාරදෘශ්‍යයි පාරදෘශ්‍යයි කියන්නේ හොඳින් එහා මෙහා පෙනෙන තව කියන්නේ පාරදෘශ්‍යය රුවන්ත प्लास्टिक ආස්ටික් තියෙන වීදුරු විතරක් නෙවෙයි පාරදෘශ්‍ය ප්ලාස්ටික් මේ බලන්න මේ මේ බල්බ් එකේ මේ ඇතුළ පේන මේ වීදුරුව පාරදෘශ්‍යයි ඇතුළ හොඳින්ම පේන අපිට තියෙන කම්බි හිටම් පේන එතකොට පාරදෘශ්‍යයි ඔරලෝසු වලට දාන මූණත් වීදුරු මූණත් පාරදෘශ්‍යයි තව කාරගේ අර කණ්ණාඩි නෑ මේ කාරගේ අර වා වින් ස්ක්‍රීන් එක මේ ස්ක්‍රීන් එක වාහන වල දීපස වීදුරු පාරදෘශ්‍යයි කොහොමද ඒක පාරාන්ද වුණොත් එහෙමනේ වාහන වල දීපස වීදුරු පාරාන්ද එකක් දැම්මොත් පාරාන්දයි කියන්නේ මොකද්ද විනිවිද පේන්නේ කොහෙත්ම පේන්නේ නැහැ විත්ති වගේ එතකොට පාරදෘශ්‍යයි තව මේ ඕගොල්ල පොත් වලට කවර දාන පොලිතීන් එක මේ බලන්න මම්මේකට මේ පොලිතීන් එකක් දාලා තියෙන්නේ දාලා තියෙන එක ඉතින් නෑ වගේ තමයි මොකද පාරදෘශ්‍යයි පාරදෘශ්‍ය නිසා මේක හොඳට පේනවා පාරදෘශ්‍ය අඩිරූඩ් ප්ලාස්ටික් අඩිරූඩ් අතේ රවඩ පෙට්ටි අලුතෙන් ගත්තාමනේ පරණවට මොකද වෙන්නේ පරණේ වල හීරිච්ච පාරවල පරණකට පාරදෘශ්‍යකම නැතුව යනවා මේ මේ වගේ ප්ලාස්ටික් पारभाषिकासी प्लास्टिक बोतल प्लास्टिक बोतल मनोदेमिक मालवीदुर हाँ मालवीदुर
කාමරේ ලයිට් එක දාලා තියෙනවා කියලා පේනවා. හැබැයි ඒකේ වැඩි විස්තරයක් පේන්නේ නැහැ. ඒකට අපි කියනවා පාරභාෂකයි. පාරාන්ධ කියන්නේ අන්ධයි. පාරාන්ධ කියන්නේ අන්ධයි. ඒ කියන්නේ ඔබිටි මේ පොත පාරාන්ධ. මේ බලන්න මේ කරා ආලෝකය යනවාද කියලා මේ යන්නේ. ආලෝකය යන්නේ පොත හරහා. එනවා පාරාන්ධ. පාරාන්ධ. මේ අකඩ මේ මේක මේ කිලෝ එකේ වඩිය මේදී. එතන මේ කරා ආලෝකය යන්නේ නැහැ. එතකොට පාරාන්ධයි. යකඩ ලී ලී පාරාන්ධයි. ගණකම පොත් තනි. හැබැයි තනි කඩදාසියක් නම් සමහර විට පාර භාෂක වෙන්න පුළුවන්. සව් කඩදාසි පාර භාෂකයි. දැන් වචන තුන හරිද? එක ලියා ගන්න ඕනේද? ඔව් ටීචර්. ආ එන ලියා ගන්න. ආලෝකය විනිවිද යාම. ලියා ගන්න. ආලෝකයේ විනිවිද යාම සලකා වස්තු වර්ග තුනකට බෙදයි. ආලෝකයේ විනිවිද යාම සලකා වස්තු වර්ග තුනකට බෙදයි. उदाहरण वाहन पस ඒ جائے කියන්න මුලින්න අන මුලින්න කියන්න මේ කවුද හේවිත ආලෝකය විනිවිද යෑම සලකා වස්තු ආකාර තුනකට බෙදා දක්වයි එක පාරදෘශ්‍ය उदाहरण මේක ආලෝකේ ඉතා හොඳින් ගමන් කරනවා මේක ටිකක් ගමන් කරනවා මේක හරහා ආලෝකේ ගමන් කරන්නේම නැහැ ටීචර් පාරදෘශ්‍යය වට මේ දියමන්ති ගන්න පුළුවන් හොඳින් මේක දියමන්ති 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 ගන්න බෑ ආශානියක් නේ අතුල ඒක මේ ආලෝකේ පරාවර්තනය වෙනවා වගේ පේනවා නමුත් ඒක ඇතුළ එහෙම පේන්නේ නෑ දියවන්තියක් මග ළඟදී මම ඊළඟ දවසේ වෙන්නන්නම්කො ඒක ඇතුළ ආලෝකේ තියෙනවා කියලා පේනවා ඒ අර කපන කැපිල්ලට පේන්නේ අර කැටයන් වලට නැතු හරහා ආලෝකේ පාරදෘශ්‍ය විදියට යන්නේ ඒත් මෙච්චර සමහර වීඩියෝ වල පේනන දියමන්ති ඇසෙන් අනිත් පැති ඉන්න කෙනා පේනවා दीवंत
ओविस है ना बोलो दी मांदिया कंडे दी पारभाषक अंत बागट आलोक पारा भित्तीय कामरे कामरे पेमेंट बल निदाग इन पेन पारदृश्य आलोकी तमन कमी पारदृश्य एक पारदृश्य माध्यकट आलोक किरणया गमन किरीमेदी आलोक किरणया गमन किरीमेदी तें उन्न बालान उतन है एक पारदृश्य माध्यम वाते एक पारदृश्य माध्यम जले एक पारदृश्य माध्यम इंदेला पारदृश्य माध्यम कर दें गमन करना आलोक किरण गमन करना कोट केलिम्म गिया नाम मेक अपिटा रात्र मुहूर्त तेरी अदेला पे अदेला पे उन्होंने मेतेंगी මේ මොනතේ වාතයක් මේ උඩ තියෙන වාතේ පාරදෘශ්‍යයි හැට තියෙන ජලයේ දේක පාරදෘශ්‍යයි හැබැයි මේ කෙලින්ම ගියා නම් මෙතන පෑහල ඇද වෙලා පේන්නේ මේ යනකොට දිශාව වෙනස් වෙනවා දිශාව වෙනස් වෙනවා කියලා කිව්වේ මේ ගිය ආලෝක කිරණය මෙහෙම ගිහිල්ලා මේ ගිය ආලෝක කිරණය මේ වතුර මේ මෙතෙන්දී දිශාව වෙනස් වෙලා යන්නේ බලන්න පේනවද කියලා ඇද වෙනවා आलोक अतर मुहन तेजी दिशा विना මේ අතර මොනතේදී ඇද වෙනවා අන්න ඒකට තමයි කියන්නේ මොකක් කියලාද වර්තනය වෙනවා කියලා කියන්නේ ඇද වෙලා යන එකට දැන් අපි ලිව්වා මොකද්ද ලිව්වේ එක් පාරදේශ මාධ්‍යයක සිට තවත් පාරදේශ මාධ්‍යයකට ගමන් කිරීමේදී ආලෝක කිරණය ඊබුඩි කියා
एक पारदर्शी माध्यम के सीट तवत पारदर्शी माध्यम के आलोक किरण गमन किरीमेदी दिशाव आलोक किरण गमन किरीमेदी दिशाव विनाश्वी दिशाव विनाश्वी गमन किरीम वर्तने अले सहेंदी दिशाव विनाश्वीम सिद्धवान्ने दिशाव विनाश्वीम सिद्धवान्ने कोतेंदिदे दिशाव विनाश्वीम सिद्धवान्ने कोतेंदिदे दिशाव विनाश्वीम सिद्धवान्ने तुवंत केने कलिया गन्ने वाते हा जलय वेन करन අතුරු මුහුණතේදී දිශා වෙනස්වීම සිදුවන්නේ වාතය හා ජලය වෙන් කරන අතුරු මුහුණතේදී එතකොට අපි රූප සටහනක් ඇඳලා බලන්න හදන්නේ මොකද්ද වෙන්නේ කියලා. මාත්‍රකාවක් ලියාගන්නකො. ආලෝක කිරණය. ආලෝක කිරණයක් වාතයේ සිට. ආලෝක කිරණයක් වාතයේ සිට කොහෙටද යන්නේ මේ බාර කොහෙටද යන්නේ කියලා. आलोक किरण वाते जले तुरट गमन किरी මේ යන්නේ අතුරු මුහුණද බවුන්ඩරි මායිම් මේ තමයි අතුරු මුහුණ කියන්නේ මෙතන දැන් ආලෝක කිරණය වාතයේ ඉඳලා යනවා වතුරට යන්න. අපි ඒක තමයි මේ ආදී වාතයේ ඉඳලා වතුරට යන්න යන්නේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා ආලෝක කිරණය වාතයේ ඉඳලා එනවා. මොන වාතයේ ඉඳලා මම දැන් ටෝච් එක ගැහුවා නේ. पता नहीं क्यों
මෙන්න මෙතනින් අපි අඳිනවා මේ ආලෝක කිරණයට අභිලම්බයක් අඳින අභිලම්බයක් කියලා කියන්නේ අංශක කීයේ ඉරද අංශක 90 කොතනද අංශක 90 මෙන්න මේ අතුරු මොහොතට අංශක 90ක් වෙන ඉර ඇඳලා නම් කරන්න මොකක් කියලාද අභිලම්බය කියලා උඩ පැත්තෙන් නම් කරන්න අභිලම්බය කියලා නම් කරන්න अभिलंबे अभिलंबे नॉर्मल लाइन नॉर्मल लाइन नॉर्मल लाइन सामान्य अभिलंबे 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 अंश का දැන් මේකේ උඩ විස්තර කිව්වොත් උඩ විස්තර කිව්වොත් මේක මෙන්න මෙහෙමයි දැන් තියෙන්නේ අතුරු මුහුණත උඩ තියෙන වාතය යටදී ජලය මේ ඉරෙන් අතුරු මුහුණතේ උඩ තියෙන වාතය අතුරු මුහුණතෙන් යට තියෙන්නේ ජලය දැන් ලකුණු කරන වාතය සහ ජලය කියන वाते जलाई देख गत्ता हम ताते वैडी कोई ये कर वाते जलाई देख गत्ता हम ताते वैडी जले तदाई जाले आई वीदुरु गत्तो वीदुरु तदे वीदुरु तदे देन मेतेन दी अपि नाम देकाक पाविच्चि करनो वाते आई जाले आई गत्तहम जाले तदे हिंदा जाले अपि कियनवा गहनतर महादे වාතයට කියනවා විරල නැ කවුද කිව්ව උත්තරේ පවන විරල මාධ්‍ය කිය. දැන් ලකුණු කරගන්න වාතයේ විරල මාධ්‍ය ජලයේ ගහනතර මාධ්‍ය. ටීචර් විරලතරයි ගහනතරයි කියන්නේ ඕකටද? वाते विरल माध्य जले गहनतर माध्य हरिद भवनी टीचर मैं मेहम योग तव किएन मैं मोगोल स्पोर्ट मीट दुवनवाणी इतको दुवन को आप दुआ वाते हर हानि दुआ पुरोटे वाते हर हानि दुआ इधर वाते आ रहा अपनी दुआ ने बुला क्यों वाते आ रहा दुआ दिन वाते आ रहा हमारे अभी दुआ
හැබැයි ඔය රේස් එක ගඟේ තිබ්බොත් අපිට දුවන්න පුළුවන් ද අයියේ බෑ වාතේ දුවන තරම් වේගෙන් ගඟේ දුවන්න පුළුවන්ද බෑ ඩීජි බෑ බෑ අන්න ඒ වගේ ආලෝකය ආලෝකයට වැඩි වේගකින් යන්න පුළුවන් වාතය තුල ඊට වැඩිය අඩු වේගකින් තමයි යන්නේ ජලය තුල එහෙම වෙන්නේ නැහැ අපිටත් දැනෙනවා ආලෝකයටත් දැනෙන්නේ ඒ වගේ එන්නේ අන්න ඒක සැලකිල්ලට අරගෙන අපි කියනවා ජලයේ ගහන තරයි කියලා කියන ආලෝකයේ ගමන වේගය අඩු මේකේ ආලෝකයේ ගමන් වේගය වැඩි හරි එක්කෙනෙක් වතුර දිගේ දුවනවා එක්කෙනෙක් වාතය දිගේ දුවනවා එතකොට වාතය දිගේ දුවන එක කොහොමද දිනන්නේ අන්න ඒ වගේ එකක් මේ කිව්වේ හරි දැන් හොතෙන්ට වෙන කන් ටික හරිද හොතෙන්ට වෙන කම් ප්‍රශ්න තියනවා නම් අහන්න ටීචර් එතකොට මාළුවට මේ ජලයේ වේගයෙන් මොකද්ද මාළුවට විතරක් කොහොම මේ ජලයේ වේගයෙන් මාළුවන්ට ඉතින් කවීන් වරල් තියෙනවනේ නේද අපිටත් ඉතින් මේ වගේ උපක්‍රමයක් තිබ්බනම් හරි මාළුන් වතුරේ පීනන්න හොඳින් හැඩ ගැහිලා තියෙනවා මාළුවගේ හැඩේ ඒ හැඩේට අපි මොකද කියන්නේ අනාකූල හැඩේ අනාකූල හැඩේ මාළුව අනාකූල හැඩේ ගන්නවා අනාකූල හැඩේ කියලා කියන්නේ ලැවලියා එක වගේ මාළුව ඔන්නෝම හැඩයක් තියෙන මෙවට පුළුවන් මේ හැඩේ නිසා ජලය කපාගෙන ජලය හරහා පීනන්න ඊළඟට මූට තියෙනවා වරල් මේ වරල් වලින් පීනන්න පුළුවන් අපි දැස්සා අපිට අනාකූල හැඩයක්වත් නැහැ වරලුත් නැහැ ඒ ඉඳන් අපිට බැ මාළුව ඒකට හොඳින් හැඩ ගැහිලා තියෙනවා අනිත් එක මාළුව කර්මල් වලින් හුස්ම ගන්න අපි වතුරට දාපු ගමන් අපිට වතුර පිළ නැරෙනවා පීනන්න බැහැ එතකොට දැන් මේ පතන කිරණය හැබැයි ආලෝකය සරල වේගියව තමයි ගමන් කරන්නේ අපි දැකලා තියෙනවා වහලේ කිල්ලෙච්ච සිදුර වලින් ආලෝක පදම් වෙනවා කිසිම ඇදයක් නැහැ අපි කියන්නේ රූල් කොල්ල වගේ කෙලින් එනවා දැන් ආලෝකය ගමන් කරන්නේ සරල වේගියව දැන් මේ ආලෝක කිරණය අපි යන්න තිබුණේ මෙන්න මේ පාරෙන් සරල රේඛාවක් ඇන්දෙමි මේකටම දික් කරා මේ පතන කිරණයමයි මන් දික් කරේ ආලෝකය යන්නේ සරල රේඛීයව වතුර හම්බ වුණේ නැත්තම් වතුර හම්බ වුණේ නැත්තම් මේ ආලෝක කිරණය මෙහෙම කෙලින්ම යනවා ඇද වෙන්නේ කෙලින්ම යනවා ඇයි ආලෝකය සරල කියනවා කරන්නේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතෙන්දී දැන් ලෙඩක් වැටුණා මොකද්ද ලෙඩේ වතුර හම්බුනේ දැන් අඳින්නකෝ කඩිර කඩිරානි දැන් තදයි දැන් වතුර තදයි වාතය වගේ නෙවෙයි ගහන තරයි වාතයේ කකුල ඈතින් තියන්න පුළුවන් දුවනකොට හැබැයි ජලයේදී එහෙම දුවන්න බෑ ජලයේදී දුවන්න බෑ දැන් තවත් උදාහරණයක් කියනවා නම් මොන අපි බස් එකේ ඉන්නා මේ කොල්ල අල්ලගෙන ඉතකින් මෙබත් කොල්ල අල්ලගෙන ඉන්නවා මම පතලා කියන්නේ හරි දැන් බස් එක ලෝඩ් වෙන පස්සට යන්න අක්කා පස්සට යන්න මල්ලි එතනින් යන්න කණුවලගෙන් යන්න එහෙම කිය කී කියනවා කියනකොට අපේ අත මේ විදියට තියාගන්න පුළුවන්
तन्नाम करो मेक मेक वाल पिता किरण नया ये मने तंग वाल तन किरण वार्ता रखी रहनी ऐसे बच्चे का मेरे को नमक नहीं है वार्ता रखने को ऐसे बच्चे मानो मेरे को कॉर्ड नमक खा लग गया सुलु कौन है मेरे कौन है नमक किया पता ना कौन है मैं कौन है ना नमक किया पार्टी तक कौन है पार्टी तक कौन है कोई कौन है दलाबू कोई कौन है इधर लोगों अतना कौन है लोगों या यह तुम्हारे नमूना यह तुम्हारे नमूने ही ना अतना कौन है लोगों या अतना कौन है पूछी देंगे तो कटे देंगे आलोक का किरण यक वीरला माध्य के इधर ना कहाँ ना तेरा माध्य कर गया आलोक किरण आगे आलोक किरण विरल माध्य गहन माध्य वार्ते वतिया आलोक किरण कोई नैमोनी मेक सरकला
මේක සලකලා කියන්නේ කොයි පැත්තකටද නැමුනේ අභිලම්භය පැත්තේ අභිලම්භය පැත්තට නැමිනවා එතකොට ආලෝක කිරණය විරල මාධ්‍යයක සිට ගාමතර මාධ්‍යයකට යනවා නම් කොයි පැත්තටද නැමෙන්නේ අභිලම්භය දෙසට නැමි ගමන් කරයි අභිලම්භය පැත්තට තමයි නැමෙන්නේ අපි හරියට සෙනග වැඩිනකොට පස්සේ කියත මේ 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 කරලා ගන්නවානේ අභිලම්භයේ දෙසට තමයි නැන්නේ දැන් හරි ගියාද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මොකද ප්‍රශ්නයක් අහනවා හේමිත ප්‍රශ්නයක් අහනවාද कवीन पवनी मार्की हेमिदू लेनुरा लेनुरे के का मेरा सा निर्माण करना नहीं लेनुरे लेनुरा इन्हें निर्माण करना दान लेन रो आपे ग्रुप पे करा हो यार दान गए नहीं भैया मटर दान मंडा ना ग्रुप पे करे इतना कोटे दें अभी पे कल यान्ना ही यान्नी को बदलिए आलोक किरणया विरल माध्यक सिट गाहनतर माध्यक गमन किरीमेदी मतलब क्या है मतलब क्या है हमें अभिलंबय दिशट नेमी गमन करा दिशा विनाशन को एक तय वर्तन है लिया का मोतिन डे आलोक किरण या आलोक किरण या वाते सीटे जाले तुलट आलोक किरण या वाते सीटे जाले तुलट गमन किरी में दी गमन किरी में दी अभी लंबय देसट में दी ना अभी लंबे अभी लंबय देसट नेमी गमन कर एनाम आलोक किरणयक एनाम आलोक किरणयक विरल माध्यक सिट आलोक किरणयक विरल माध्यक सिट गहनतर माध्यक विरल माध्यक सिट गहनतर माध्यक गमन किरीमेदी विरल माध्यक सिट गहनतर माध्यक गमन किरीमेदी अभिलंबय देशट अभिलंबे देशट नेमी गमन कर अभिलंब नेमी गमन वराम वर्तन बाजने वर्तन बाजने
තනියෙන් අඳින්න මෙන්න මේක මොනවද අපි ගමු උඩ වතුර යට වීදි දැන් කොයි එකක් අද දැන් අඳින්න මේ පතන කිරණයට වෙන වැඩි कैमरा कभी माइक के ऑफ करना आदि ओके ठीक है का नाम करना तो आओ नाम कर वर्तन किरण पतन पूर्ण वर्तन पूर्ण टीचर उड़ दिए जाले ने में नहीं द वाते ने उड़ दिए नहीं जाले इस तरह के बुने वाते या दें दिए नहीं जाले उड़ दिए ने कोमारी तादा आडू एक हाँ विरल वाते उड़े जाले अट वीर उड़े जाले अट वीर टीचर जाले किरण जाले किरण जाले किरण पत्र किरण कैमरा ऑन कर ला इवन अद मंदिर कशे नौशद इवर कशे नौशद इवर कवि इवर शकिल तिमांजल इवर हेमिक जय सिंह इवर आकाश
चालू मुकद हाँ आए दिन आई हाँ दें पैम में सो इंतज़ार में ही पालन हो रहा है तीव्र लाल अंदर वो ना बेला गए दें पालन ने मैं आलो का किरणे या मेहमान आओ तो फिर जाले आई वीडियो इस साल कुआं में जाले वीडियो मारते वीडियो बाहर कर मार इस साल में तो नहीं बने वाते आए जाले ये तो कोटा वाते बुरुला ही दें जाले बुरुला දැන් මෙතනින් ආවා පතර කිරණය ආවහම ඉන්නේ තද එකට වතුර දාන සෙල්ලම් වීදුරු වල දාන්න බෑ වීදුරු ගොඩක් තදයි ඒ නිසා මේ ආලෝක කිරණය අභි ලම්බය දෙසට නැවෙනවා මේ කියන්නේ යා වීදුරු නෝනා නම් යන සරල රේඛාව දැන් අභි ලම්බය පැත්තට නැවෙනවා अभी देखा कैंदा जाए तैन तुम मेरी एक तुम्हारी का होमवर्क का देना नहीं दस याद कल बोले आप मैं तुम दिन तुम्हारी का निदा से याद अरे लिया करने को प्रश्न आलोक किरण है आलोक किरणय वातेसिट वीदुरु तुलट गमन कर आलोक किरणय वातेसिट वीदुरु तुलट गमन कर तेरे टीचर मैं अंगार हुआ था टीचर मैं आईटी पांती मांगी है ना रिकॉर्ड का बालान ने दी अंगार हुआ था मैं आप पुरवां की पांती है अट्टे तो मैं ये ना टीचर मोटे का अम्मत को ना रिकॉर्डिंग में का बाला ला इतनी बलुआट ना का मन में पुरवां वही तो किया ना क्लास में किया ना इतनी दहाई टिका प्रश्न विशेष प्रश्न
එහෙනම් අපි 11 වෙනිදා මේ 11 නැතුව මෙතන අපි 18 කරගමු. දැන්ට 18 කරගමු. එතකොට අපි ඊට කලින් බදාදා මුණ ගැහෙනවනේ. මුණ ගැහුණාම තමයි ඔය වගේ ඒවා මතක් කළා මේක මේ ඕකේ වෙන්නේ. හරි? එහෙනම් අපි දැනට 18ට දාගමු. එතකොට අපි ඊට කලින් හම්බ වෙනවනේ 12 වෙනිදා. 12 වෙනිදා හම්බුණාම ඔය තියෙන ප්‍රශ්න කතා කරගමු. හරි පවනි පුළුවන් නම් මෙතෙන්ට අනුගත වෙන්න බලන්න. මොකද මෙතන දැන් බෑ කියන්නේ ඔයාම විතරයි. අනිත් ඔක්කොමලා හරි. ගරුවා දටයි තියෙන. හරිද පවනි? හරි. පොඩ්ඩක් එහාට මෙහාට කරගෙන බල. දැන් මේක ලියා ගන්නකො. කොහේ හරි ලියා ගන්න කොහේ හරි නෙවෙයි තියෙන පොතේ ලියා ගන්න. අඟහරුවාදා ඒ කියන්නේ 18 වෙනිදාට දක්වා කාල දැමුණ සතියක් අල්ලු කරා. මොකද එතකොට අපි 12 වෙනිදා හම්බුණාම අපිට ඕකේ තියෙන අතුරු ප්‍රශ්න කතා කරගන්න පුළුවන්. මේ හින්දා 18 වෙනිදාට දාගමුකෝ. 12 ඊට කලින් අපි හම්බ වෙමු. හරි? එහෙනම් ලියලා තියාගෙන බලමුකෝ පවනි. මොකද අපිට ගන්න පුළුවන් තියෙන්නේ කියලා. දැන්ට මෙතෙන්ට බෑ කියන්නේ පවනි විතරයි හින්දා. රුවන් තතෝසන් බෑ කියලාකෝ. නැටි ජයර දෙදේශ පරණ පරණ අතක් නේ. හරි. ආ එහෙනම් ඔය හෝම්වර්ක් එක කළා මට රුපියක් මේ ෆොටෝ එකක් ගහලා එවන්න. ආ එහෙනම් අපි ආයේ එතකොට හම්බෙන්නේ 12 වෙනිදා ලබන බදාද? ඊචේ. ආ එතකොට අර කන්නාඩි දෙකක් තියලා අර අංචල් ගන්න ඒකත් එවන්න ඕනේ නේද ෆොටෝ එක? නෑ නෑ ඒක සිලබස් එක. ඒ කියන්නේ ඒක ඕගොල්ලෝ සිලබස් එක නෑ කරලා බලන්න විනෝදෙට දුන්නේ ඒක. කරලා බලන්න පරීක්ෂණයක් නේ. ඒක කළා බාර මට ඒකේ ෆොටෝ එපා. ඒක මං කටින් අහන්න ඕගොල්ලන්ගේ උත්තර. මේ වර්තන එක නම් අනිවාර්යෙන් අඳින්න ඕනේ. ඒක ඔයගොල්ලන්ගේ පොතේ තියෙන එකක් නේ. එහෙනම් නවත්තන්නයි හදන්නේ. ආයිබෝවන්. ආයිබෝවන් අහරුවාද පන්තියේ නෑ අපි 12 වෙනිදා හම්බුණාම තව ටිකක් කතා කරමු. හරි ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් ටීචර්. ආයිබෝවන් ටීචර්. ගුඩ් නයිට්. ගුඩ් නයිට්.